සුබ මධ්‍යහනක්. ඔබ කන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකි. මම මල්කියුගල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. විරෝධතා ප්‍රතික්ෂේපයි අභියාචන පෙත්සම විභාගයේ ඇරඹේ. උත්සව සමයේ බහණ්ඩ හිඟයක් නැහැ. තොගසිල්ලර වෙළඳ සංගමය කියයි. සමන් රත්නප්‍රිය CIT-යට. පීඩන අවපාතය ඉදිරිපැය 24 සුලික් කුණාටුවක් බවට. මාධ්‍යවේදී කෂෝචිගේ ඝාතනයට සල්මන් කුමරු වගකිව යුතු බවට ඇමරිකා සෙනෙට් මණ්ඩලයෙන් තීරණයක්. මුලින්ම දේශීය පුවත්. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභ්‍යාචන අධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගයේ අභිහෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභ්‍යාචන පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඊට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගොනු කළ විරෝධතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රතික්ෂේප කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද විශ්‍රාම යනවා. ඊවා වනසුන්දර මහත්මිය අද දිනේදී විශ්‍රාම යන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බෝනික අලුවිහාරේ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ආරම්භයේදීම දැනුම් දුන්නා. ඇයට සුබපතන බවද ඔහු ප්‍රකාශ කළා. ඒ ඊවා වනසුන්දර සහ විජිත් මලල්කොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සමග අධිකරණ කටයුතු ආරම්භයට පෙරයි. මේ අනුව ඊවා වනසුන්දර විනිසුරුවරියගේ සේවා කාලයේ අවසන් දිනය අදවන අතර ඇය අද දිනෙන් පසු විශ්‍රාම යාමට නියමිතයි. ඇයගේ විශ්‍රාම දිවියට නීතිඥවරුන් වෙනුවෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සුබපැතුම් මෙක්කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය අවස්ථා ගණනාවකදීම වැඩබලන අගවිනිසුරු වශයෙන්ද කටයුතු කර තිබෙනවා. ඒ මහත්මිය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එකතු වූයේ 1979 වසරේදී. එහිදී උසස් තනතුරු රැසක් හෙබවූ ඇය මෙරට ප්‍රථම නීතිපතිවරිය ලෙසද පත්වුණා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඊවා වනසුන්දර මහත්මිය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන රාජා වනසුන්දර මහතාගේ ඥාති සහෝදරියකද වනවා. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභ්‍යාචන අධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ අභ්‍යාචන පෙත්සම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගොනු කළ විරෝධතා ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කරමින් පෙත්සම් විභාගයේ ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළා. එම අතුරු තහනම අභිහෝගයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභ්‍යාචන පෙත්සම සලකා බලමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභ්‍යාචන පෙත්සම පූර්ණ විනිසුරු මඩුලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස සහ ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ එය විභාගයට නොගන්නා ලෙසයි එම ඉල්ලීම් දෙක පූයේ. අදාළ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ මෝසමක් ගොනු කෙරුණා. මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයායි එය ගොනු කළේ. එම ඉල්ලීම් දෙක ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය බෝනික අලුවිහාරේ විජිත් මලල්කොඩ සහ ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ විභාගයට ගැනීමට තීරණය කළා. පෙත්සම් විභාගය මේ වන විට පැවැත්වෙනවා. පසුගිය තුන්වනදා අභ්‍යාචනාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එම නියෝගය ඉවත දමන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා පෙත්සමෙන් ඉල්ලා සිටියා. මෙම අභ්‍යාචන පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 49 නම් කර තිබුණා. මීට අමතරව අභ්‍යාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයේ අභියෝගයට ලක් කරමින් දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, ආචාර්ය විජේදාස රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ද අභ්‍යාචන පෙත්සම් ගොනු කළා. ඔවුන් සියලු දෙනාට කැබිනට් අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම වළකාලමින්ද අභ්‍යාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබීම ඊට හේතුවයි. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභ්‍යාචන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ මෝසමක් ගොනු කළා. මෙම පෙත්සමේ පළමු වගඋත්තරකරුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයායි එය ගොනු කළේ. අදාළ පෙත්සම පංචපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ එය විභාගයට නොගන්නා ලෙසත් ඉල්ලා සිටියා. අභ්‍යාචනාධිකරණයේ ලබා දුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එය ඉවත දමන ලෙසටයි පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.
මෙතර අග්‍රාමාත්‍ය දුරේ සහ අමාත්‍ය දුරයන්හි කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකල රීට් පෙත්සම ලබන මාස 16 17 සහ 18 වන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා. ඒ සම්බන්ධ විරෝධතා ලබන මාස 4 වනදාට පෙර ගොනු කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වග උත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කළා. ජනාධිපතිතුමා සම්බන්ධයෙන් සමන් රත්නප්‍රිය මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීම සඳහා රත්නප්‍රිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ලිබියාවේ ගඩාෆි මෙන් ජනාධිපතිවරයාද ඝාතනය විය හැකි බවට රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පිවිතුරු හෙළ උරුමේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතායි පැමිණිල්ල සිදු කළේ. ඔහු එම පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ සමන් රත්නප්‍රිය අය රට තුළ අරගලයක් නිර්මාණය වන හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බවයි. ඒ අනුව විශේෂ විමර්ශන ඒකකය පසුගියදා පැමිණිලිකරුගෙන් දීර්ඝ ප්‍රකාශයක් හා තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබෙනවා. අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ වෙත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහ යටතේ කරුණු වාර්තා කර තිබෙනවා. රත්නප්‍රිය මහතා අදාළ ප්‍රකාශය සිදු කළ බව කියන මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනී නාලිකාවලින් ලබා ගැනීම සඳහාද අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ අතර ගාමිණී වියන්කුට සහ මහාචාර්ය සරත් විජේසූරියන මහත්වරුන්ද ප්‍රකාශ ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. පුරවැසි බලය සංවිධානයේ සමාජිකයන් ලෙස තමන්ටද ප්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙස කළ දැනුම් දීම අනුව එසේ පැමිණි බවයි ඔවුන් ප්‍රකාශ කළේ. දෙරිත දිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරිපැය 24 සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දෙහිවර හා නාවික ප්‍රචාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. 2018 දෙසැම්බර් මාස 16 වන දිනේ පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කංකසතුරු දක්වා වෙනට ඔබෙන්දර ගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතුලින් වළකින ලෙස උපදෙස් දෙනවා. ඉහතින් අනතුරු ඇඟව මුහුදු ප්‍රදේශවල සින්න දීවරෙන් සහ නාවකෙන් ආරක්ෂිත මුහුදු ප්‍රදේශවත හෝ ගොඩබිම වෙත ගමන් කරන ලෙස උපදෙස් දෙන කැමැති. පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කංකසතුරු දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින්තර වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවන අතර නැගෙනහිර ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි දැතිවීමේ හැකියාව පවතී. සුළං උතුරේ සිට ඊසාන දක්වන දිශාවලින් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ වන අතර දිවිනවතාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ අතරයක් ගන්නවා. දිවිනේට බටහිර දෙසින් දෙන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නේ පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිටම මුහුදු ප්‍රදේශ තරමක් රළු වීමේ හැකියාවෙන් යුක්තයි. ගිගුරුන් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මේ මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළඟ ඇති වෙන්න පුළුවන්. එවිටම මුහුදු ප්‍රදේශ తాවකාලිකව රළු වේය බලාපොරොත්තු වෙනවා. නැගිනේ පළාතේ සහ පොළොන්නර දිස්ත්‍රික්කයේ විටිනේට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති බලාපොරොත්තු වෙනවා. දිවිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලුම තත්ත්වයක් පවතින්නේ. දිවිනේ හරහා විටින් දහමන පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වන තරමක් තද සුළං සහ තරමක ශීත කාලුම තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. දේශපාලන අර්බුදයක් පැවතියද උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ගෙන්වා ඇති බව සමස්ත ලංකා තොග සිල්ලර වෙළඳුන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් භාණ්ඩ හිඟයක් ඇතිවීමට පෙර හිඟයක් ඇති බව සඳහන් කරමින් භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු විය නොහැකි බවයි එහි සභාපති බන්තුල ජයමාන්න මහතා සඳහන් කරන්නේ. උත්සව සමයේදී භාණ්ඩ අලෙවිය ඉහළ යන බැවින් එයට සරිලන ලෙස රට පුරා තොග බෙදා හැරීම සිදු කර තිබෙන බවත් ජනතාවට සාමාන්‍ය මිලට අවශ්‍ය තරම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට හැකියාව තිබෙන බවත් සමස්ත ලංකා තොග සිල්ලර වෙළඳුන්ගේ සංගමය සඳහන් කරනවා. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව එම අධිකාරිය පවසනවා. මේ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳසල් හිමියන් වෙත දැනුම් දෙනවා. පසුගිය දිනවල නාඳුරන පුද්ගලයන් පිරිසක් වෙළඳසල් පරීක්ෂා කොට මුදල් ඉල්ලා සිටි බවට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී තිබෙනවා. වැටලීම් සිදු කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සියානන්‍යතාව තහවුරු කිරීමට රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීම සිදු කරන බැවින් ඔවුන්ගේ අනන්‍යතාව විමසීමට කටයුතු කරන ලෙසයි එම අධිකාරිය දැනුම් දෙන්නේ. එලෙස අනන්‍යතාවයේ හෙළි නොකරන හෝ මුදල් ඉල්ලා සිටින පුද්ගලයන් පිළිබඳව පොලිසියට හෝ පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිනවා. දැන් කෙටි විරාමයක්. නැවතත් දේශීය පුවත්.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 කණු අසලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල ලැබුවා. කතරගම සිට වැලිමර දක්වා ගමන් කළ වෑන් රථයක් මීටර 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. මාර්ගයේ 16 කණු අසල කඳ සහිත ප්‍රදේශයේදී වෑන් රථය ආපසට ධාවනය වීමෙන් රියදුරට එය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. තුවාල ලැබුවන් බදුල්ල පළාත් මහ රෝහලට, දියතලාව රෝහලට හා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. දෙවුන්තර ශ්‍රී විෂ්ණු දේවාලයේ තුවාල ලබා සිටි කලන හස්තියා වෙනුවෙන් ආවරණ සහිත නිවහනක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර කලන හස්තියා තුවාල ලබා පීඩාකාරී අයුරින් සිටින අයුරු ස්වාධීන රූපවාහිනි ඔස්සේ අපහෙලි කළා. අනතුරුව හස්තියා වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර මෙන්ම පහසුකම් ලබා දීමටද අදාළ අංශවල අවධානය යොමු කිරීමට අප පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙසයි කලන හස්තියාට මෙම නිවහන ඉදිකර තිබෙන්නේ. කලන මෙවන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා සුවසේ කාලය ගත කරන අයුරු දැක ගැනීමට පුළුවන්. වැලිමඩ මිරහවත්ත පළතුරුවත්ත ක්‍රීඩාංගණයේ ආසන්නයේ පිහිටි පළතුරුවත්ත රක්ෂිතයට කැලිකසල බැහැර කිරීමක් හේතුවෙන් දැඩි පාරිසරික ගැටලුවක් ඇති වී තිබෙනවා. මේ අතර උඩවෙල හන්දියට මිරහවත්ත හත කණුවේ සිට ළඟාවීමට ඇති අතුරු මාර්ගය දැඩි ලෙස අබලන්ව ඇති බව වාර්තා වනවා. වැලිමඩ මීරහවත්ත පළතුරුවත්ත ක්‍රීඩාංගණයට මායිම්ව පිහිටි රක්ෂිතය ජෛව විවිධත්වයෙන් අනූන වූවක්. එය ප්‍රදේශයට සිසිල් පරිසරයක් මෙන්ම සුන්දරත්වයක් එක් කරනවා. කලක සිට රක්ෂිතයට කිසියම් පිරිසක් කැලිකසල බැහැර කිරීමට පටන් ගැනීම හේතුවෙන් එය විනාශයට පත්වෙමින් තිබෙන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ. බෝතල්, ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය විශාල වශයෙන් රක්ෂිතයට බැහැර කර තිබෙනවා. මේ හේතුවෙන් එහි ජෛව විවිධත්වයටද එල්ල වී තිබෙන්නේ දැඩි තර්ජනයක්. මේ අතර බණ්ඩාරවෙල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හතේ කණුවේ සිට උඩවෙල හන්දිය දක්වා මාර්ගයේ දැඩි ලෙස අබලන් වීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. බීරහවත්ත ග්‍රාමීය රෝහල සහ ප්‍රදේශීය පාසල් දෙකක් සඳහා යාමටද භාවිත කරන්නේ මෙම මාර්ගයයි. දෛනිකව විශාල පිරිසක් ප්‍රයෝජනයට ගන්නා බැවින් කඩිනමින් මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කැටි විරාමයක් දැන්. නැවතත් ITN ප්‍රවෘත්ති. පස්සර සපුරුද ප්‍රදේශයේ කැලෑවක මද්දකට හසු වී සිටි දුර්ලභ කණේ හඳුන් දිවියෙකු බේරා ගැනීමට හැකි වී තිබෙනවා. හඳුන් දිවියා මද්දට හසු වී සිටින අයුරු පැල්ගහ තැන්න විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දැක තිබෙනවා. ඔවුන් ඒ බව රාවණායල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුවයි හඳුන් දිවියා බේරා ගැනීමට කටයුතු කර ඇත්තේ. වයස අවුරුදු 10ක් පමණ වන හඳුන් දිවියා නිරෝගී තත්ත්වයෙන් සිටින බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. එම සත්වයා රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකයට බහර දීමට කටයුතු කර තිබෙනවා. විශාල ප්‍රමාණයේ දුර්ලභ ගණේ හඳුන් දිවියෙක් පිරිමි සතෙක් තාක්ෂණික ක්‍රම යොදාගෙන කූඩුවට දාගත්තා. කූඩුවට දාලා හිරවිලා සිටි මදු වලින් එයාව නිදහස් කළා. එයාට කෑම වතුර දීලා දැනටනම් අපිට පේන පිටින් තුවාල මොනවත් නැහැ. මේ සතා විශේෂයෙන් බදුල දිස්ත්‍රික්කයේ ඉන්න සතෙක්, නමුත් දුර්ලභයි. සාමයේ පණිවිඩය රැගෙන ජේසු බිනිදානන්ගේ මෙලොවට සපමිනීම සනිටුහන් වන ඒ අසිරිමත් නත්තල උදාවීමට ඇත්තේ තවත් දින 10ක් පමණයි. ඒ වෙනුවෙන් හා උදාවන නව්වසරට ජනතාවගේ සූදානම් වීම ගැන ස්වාධීන රූපවාහිනියේ අප සොයා බැලුවා. ළඟ එන නව්වසර වගේම අසිරිමත් නත්තල වෙනුවෙන් කිතුණු බැතිමතුන් වගේම ලංකාවාසී සියලු දෙනා බොහොම සතුටින් සූදානම් වෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. නෑදෑකම්, හිතමිතුරුකම් මේ සියල්ල අලුත් වෙන අසිරිමත් සීතල නත්තලේ උණුසුම් මුණු කඩවීදියේ තොරතුරු හොයාගෙනයි ITN ප්‍රවෘත්ති අංශය අපි ආවේ. සතුටුයි, මම පුතත් එක්ක ආවා මේ ෂොපින් කරන්න. වෙනදට වැඩිය හොඳයි කියලා හිතෙනවා. හොඳයිද? වෙනදට වැඩිය හොඳයි. මිසු ෂොපින් කරන සතුටින් සමරනවා. වෙනද වගේම නත්තල් ජය. සෑම දිනකටම සුබ නත්තලක් වේවා. ඊට වඩා මේ බාර නත්තල හොඳයි. මේ නත්තල් කාලේ සතුටින් සාමයෙන් සමරන්න පුළුවන් වෙන කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ජේසුස් වහන්සේගේ ධර්මය අනුව දුප්පත් පොහොසත් මේ හැම දිනාම සතුටින් සාමයෙන් තමයි නත්තල සමරන්නේ. මෙවරත් අපිට දකින්න ලැබුණා හැම කඩ සාප්පුවකම, හැම කඩ වීදියකම ඉතාමත් ජනාකීර්ණ වෙලා නත්තල වෙනුවෙන් ඒ වගේම නව වසර පිළිගන්න බොහොම සතුටින් බලාගෙන ඉන්නවා. ආ
යාගෙත් මොහොනවල ප්‍රීතිමත් ගතියක් පේන්න තියෙනවා. කඩවල් වලත් හොඳට බිස්නස් කරන බව පේනවා. කොහොමත් නැත්තල් අපිට සරගේ. බඩමුලත් අඩුයි ඉතින් කට්ටිය ඔක්කොම ඉතින් එකතු වෙලා කොහොමද එක හොඳට අවුරුදු දෙන්නල් පන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්තර ජයර ජය. මේ පාර උඟක් පිටරට මිනිස්සු ඇවිල්ලා ගන්නවා. මේ පාරේ ක්‍රිස්මස් එකට අලුත් අයිතම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ගිය පාරට වඩා මේ පාරේ බිස්නස් එක හොඳයි. බිස්නස් වරදක් නැහැ හොඳයි. අවුල ගිය පාරට වැඩිය මේ පාරේ සරුවට තියෙනවා බිස්නස්. මේ පාරේ සෑහෙන මිනිස්සු බඩු අරන් යන අතර සරසන්න. ළඟ එන නත්තල වගේම උදා වෙන නව වසර වෙනුවෙන් බොහොම සතුටින් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාම වෙළඳ සැල්වල සැරිසරන ආකාරය අපිට දැක ගන්න ලැබුණා. නෑද හිතමතුරන්ට තෑගි භෝග වගේම අවශ්‍ය දේවල් මිලදී ගන්න බොහොම උනන්දුවෙන් කඩසාපු වෙත පැමිණෙන ආකාරය තමයි අයිඩින් ප්‍රවෘත්ති අංශයේ අපිට අද දැක ගන්නට ලැබුණේ. අපි සූදානම් ඉදිරියේදීත් මේ ප්‍රවෘත්ති ඔබට සමීප කරන්නට. කෝසල මුදලිගේ කෙනතුමයංග සමගින් මම දිනුෂි තීරසිංහ අයිඩින් ප්‍රවෘත්ති අංශයේ වෙනුවෙන්. උරුගුඩවත්ත ශ්‍රී ලංකා මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ වසර 29ක් පිරීම සහ නව ගොඩනැගිලි පරිශ්‍රයේ වසරක් පිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් සජ්ජහායනාවක් පැවැත්වුණා. මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පින්කමක් සිදු කෙරුණා. ආයතනයේ අධ්‍යක්ෂ දීප්ති කුමාරි මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මිනිස් බලහා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව සංවිධාන කළ ලක් රැකියා හරසර ජාතික සම්මාන ප්‍රධානෝත්සවය කොළඹදී පැවැත්වුණා. තරුණ තරුණියන් සඳහා රැකියා ලබා දීමේදී පෞද්ගලික ආයතන සිදු කළ සේවක සුබ සාධනය ඉහළ වැටුප් ලබා දීම ආදී නිර්ණායකයන් සලකා එම ආයතන ඇගීමට ලක් කිරීම මෙහිදී සිදු කෙරුණා. රජයේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මහාචාර්ය ගණනාත් ඔබේසේකර මහතා රචනා කළ ඉංග්‍රීසි ලිපි පෙළක සිංහල පරිවර්තනය වන ගණනාත්ගේ රචනා ග්‍රන්ථය එළිදැක්වීම කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. ජයදේව උයන්ගොඩ, පීබී මීකස් කුඹුර සහ කාලිංගටියුඩ සිල්වා යන මහාචාර්යවරුන් මෙහිදී දේශන පැවැත්වූවා. කැලණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ලක්ෂ්මණසෙන විරත්න මහතා ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. 2020 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතදී පැවැත්විය හැකිදැයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කර තිබෙනවා. ආසියා ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමක් බංග්ලාදේශයේදී පසුගියදා පැවැත්වුණා. එහිදී 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයෙන් පිටතදී පැවැත්විය හැකිදැයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විමසීමක් කර තිබෙනවා. ඒ තරගාවලියට සත්කාරකත්වය දැක්වීමට ඉදිරිපත්ව ඇත්තේ පාකිස්තානය හේතුවෙන්. කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ මේ වන විට එරට තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු ආරක්ෂිත තත්ත්වයක් පවතින බවයි. ශ්‍රී ලංකාව හා ලෝක ක්‍රිකට් කණ්ඩායම් පසුගියදා පාකිස්තානයේ සංචාරය කළා. එම සංචාරයන්හිදී ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවූ බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල් වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ක්‍රිකට් කණ්ඩායම් පාකිස්තානයේ තරඟ සංචාරයන්ට එක්වන්නේ නැහැ. පාකිස්තානයේ සත්කාරකත්වය දක්වන ක්‍රිකට් තරගාවලි මේ වන විට පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමි රාජ්‍යයේදී. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට යෝජනා කර තිබෙනවා. ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැවුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk